දසුන් ඊළඟ අභියෝගයේ ලෝකුසලන් තරංගාවලිය කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් මේ තරංගාවලියට? ඇත්තටම කන්ඩිෂන්ස් දෙකක් මේ තරංගාවලිය දෙක සම්පූර්ණයෙන් වෙනස්. ඔස්ට්‍රේලියාවට යද්දී ඉතින් අපේ කැම්ප් එක පටන් ගන්නවා 25 වෙනිදා නුවරදී. ඉතින් මම හිතනවා වැදගත් වෙන්නේ මානසිකත්වයයි ස්කිල් එකයි. මම හිතන්නේ ස්කිල් එක අපේ හොඳටම තියෙනවා ක්‍රීඩකයන්ගේ. මානසිකත්වයත් මේ වෙලාවේ හොඳටම හොඳයි. මොකද අර කන්ඩිෂන් වලට ඇඩ්ජස්ට් වෙන එක. ඉතින් මම හිතනවා අපි නුවර පවත්වන කෑම්ප් එකෙන් ඒක ගොඩක් අපේ ක්‍රීඩකයන්ට හෙල්ප්ෆුල් වෙයි. ඔස්ට්‍රේලියන් කන්ඩිෂන් වල කොහොමද බෝලේ බැට් කරන්න ඕනේ, පන්දු යවන්න ඕනේ කොහොමද කියන එක හරියටම මේවා කරගන්න ගොඩක් හෙල්ප්ෆුල් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම අපි ජනවාරි වල ඔස්ට්‍රේලියා ටුවර් එකක් කරලා ආවේ. ඉතින් ක්‍රීඩකයන්ට හොඳ අවබෝධයක් තියෙනවා මේ වර්ල්ඩ් කප් එකේදී මොකද්ද කරන්න ඕනේ කියලා. දසුන් අපි දුටුවා දිල්ෂාන් මදුශංකයි වගේම ප්‍රමෝද් මදුශාන් මේ ක්‍රීඩකයන් දෙදෙනා ආසියානු කුසලානය වගේ දැවැන්ත තරගාවලියක තමයි ඔවුන්ගේ ජාත්‍යන්තර තරග අත්දැකීම ලබා ගන්නේ. ඔවුන් දෙදෙනා සාර්ථකයි සහ ඔවුන් යොදා ගැනීම නායකයෙක් වශයෙන් ඔබට කොහොමද දැනුනේ සහ ඔවුන් භාවිත කිරීම ඔබ කොහොමද සිදු කළේ මේ තරගාවලිය අතරතුර? නායකයෙක් විදිහට මට ලබා දෙන්න පුළුවන් උපරිම දේ තමයි ඕනර් ප්ලේ කෙනෙක්ට කන්ෆිඩන්ස් එක ලබා දෙන එක. ඉතින් මම හිතන්නේ මම ඒක උපරිමම දෙනවා මගේ ක්‍රීඩකයන්ට. ඒක මම කවදාවත් ඔවුන්ට වැරදුනා කියලා මම සතුටු වෙන්නේ යන්නේ. මොකද අපිට ක්‍රිකට් වලදී ගොඩක් තියෙන ඉමෝෂන්ස්, ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරනවා නම් අපිට ටීම් එකක් ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. මම හිතන්නේ යංස්ටර්ස් අතර වැදගත් වෙන්නේ ඒගොල්ලන්ට දෙන කන්ෆිඩන්ස් එක. ඉතින් මම හිතනවා මම නායකයෙක් විදියටත් මගේ අනිත් සීනියර් ප්ලේයර්ස්ලා ජූනියර් ප්ලේයර්ස්ලා ඒ කණ්ඩායමේ අලුතෙන් එන ක්‍රීඩකයන්ට ලබා දීලා දෙන කන්ෆිඩන්ස් එක ඉතාම වැදගත් වුණා මේ තරගාවලිය.